ආයුබෝවන් ඔබ ස්වාධීන රූපයිනේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි පුවත් සිරස්තල ප්‍රථමයෙන් විසි දෙවැනි මරණය කොරෝනාවේ නියුමෝනියා තත්වයකින් බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි කොරෝනාවෙන් ආණ්ඩුව අසමත් කියා සජිත් යද්දී සමත් වෙන හැටි ආණ්ඩුව කියා දෙයි නිරෝධායන ඇඳිරි නීතිය ඇති තැන්වලත් හුදෙකලා කළ ගම්මානවලත් ආරක්ෂාව උපරිමයෙන්ම රටටත් ලොවටත් සිත්පතා රූපවාහිනී මහගෙදරින් ආශිර්වාද හෝරාවක් වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙක් වින්න මූලික සුදුසුකමේ ගැසට් පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය මැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය ගැන ඩිලාන්ගේ අනාවැකිය මුහුදු පතුල එපා වී ගොඩබිමට ඇවිත් ජීවිත නැති කරගත් මුහුදේ යෝධයන් ට්‍රම්ප්ගේ අවසන් හෝරාවේ සටන ඇරඹෙයි ප්‍රථමයෙන් දේශය පුවත් තවත් කොරෝනා මරණ දෙකක් අද සිදු වුණා යනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා මිනුවන්කොට සහ පෑලියකොට කොවිඩ් පොකුරවලින් වාර්තාවන ආසදිතයන්ගේ සංඛ්‍යාව මේ වෙනකොට 7800 ඉක්මවා ගින් තිබෙනවා කියලා තමයි සෞඛ්‍යංශ ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් නිරෝධායනයට යොමු කරන්න පොලිස් දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍යංශ මේ වෙනකොට පියවර අරගෙන තිබෙනවා. ඒත් එක්කම අපේ රටේ ප්‍රථම වතාවට මයික්‍රෝ සහ නැනෝ අංශු භාවිත කරමින් මුක ආවරණයක් නිපදවන්න අපේ පිරිසක් සමත් වෙලා තිබෙනවා. මේ සියලු දේ ගැන සවිස්තරාත්මක දකින්නයි දැන් අපේ සූදානම. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 22 වන COVID-19 මරණය ලෙස තහවුරු කර ඇත්තේ කොළඹ ජම්පටා වීදියේ 68 හැවිරිදි කාන්තාවගේ මරණයයි. COVID නියුමෝනියා තත්ත්වයට පත්වීමෙන් ඇය මිය යාම විශේෂත්වයක්. අද දවස වෙනකොට වාර්තා වෙනවා 22 වෙනි සහ 23 වෙනි මරණය. අවුරුදු 81ක කාන්තාවක් ග්‍රෑන්ඩ් ප්‍රාස් ප්‍රදේශයේ ඇය ගෙදරදී මිය ගිහිල්ලා රෝහලට අරගෙන ආපු කාන්තාවක්. ඇය සහ තවත් අවුරුදු 68ක කාන්තාවක් කොටහේන ප්‍රදේශයේ ඇයත් ජාතික රෝහලට රගෙන එනකොටම මිය ගිහිල්ලා. දැන් අපි මෙච්චර කල් කොවිඩ් ගැන ඔබට කිව්ව කාරණා අනාවැකි සත්‍ය වෙමින් යනවා. වයස 50 ඉක්ම වූ උදවියට අපේ වැඩිහිටි ජනතාවට කොවිඩ් වැළඳුනොත් සුව වෙනවට වඩා මිය යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තවමත් අපිට අවස්ථාව තියෙනවා කොවිඩ් වලින් බේරෙන්න. කොවිඩ් ආසාදනය වීමට ධනය බලය හෝ හැකියාව කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. බොණ්ඩ බෙහෙතුත් නැහැ, විදින්න ඉන්ජෙක්ෂනුත් නැහැ. හැබැයි කොවිඩ් හදාගෙනත් බෑ. ඔබ සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11335ක්. මේ අතුරින් 5581 දෙනෙකු සුවය ලැබුවා. රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 5733ක්. සැකසහිත රෝගීන් 430 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණයට දී පසුවනවා. පසුගිය පැය 24 තුල රෝගීන් 275 දෙනෙකු හඳුනා ගනිද්දී 332 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් 112 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන කර යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 175ක්. නිලධාරීන් 1238 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමු කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය කාර්යාල පරිශ්‍රය නැවත දැනුම් දෙන තුරු తాවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණා. විසබීජ හරණ කටයුතු වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. වරාය අධිකාරියේ තවත් 200 දෙනෙකු PCR පරීක්ෂණ වලට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. ආම්බුලන්ස් තෝරාගත් 30කටයි මෙම PCR පරීක්ෂණ සිදු කර තිබෙන්නේ. කර්මාන්ත ශාලාවලට නැවතත් කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ලවුවහොත් ඒ බරපතල තත්ත්වයක් බවට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා. හොරණ ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 5200කට ආසන්න සේවක පිරිසක් ඉන්න තැන සාම්පල් 100කට වැඩි ප්‍රමාණයෙන් 34ක් විතර පොසිටිව් වුණා. දැන් බැරි වෙලාවත් මේ 5200ක් ඉන්න තැන 1000ක 2000ක ලොකු පොකුරක් නිර්මාණය වුණොත් අපේ පද්ධතියට ඒක දරා ගන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. පුළුවන් තරම් ඉක්මනට මේ සියලු දෙනාම PCR පරීක්ෂණයට භාජනය කරලා අවදානම හරියට තක්සේරු කරගත්තොත් තමයි පොකුර පාලනය කරන්න පුළුවන් වෙන්නේ. මොකද කර්මාන්ත ශාලා 23ක මේ වෙනකොට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් මේ කර්මාන්ත ශාලාවල හිමිකරුවන්ට බලධාරීන්ට හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. මේ තත්ත්වය හරියට කළමනාකරණය කරලා රටක් විදිහට ඉස්සරහට යන්න.
මෙතර කොරෝනා වසංගතය පරාජය කිරීම සඳහා මාධ්‍යවේදීන්ගෙන් ඉටුවන කාර්යභාරය ඉමහත් බව අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. මාධ්‍යවේදීන්ගේ විමසේවාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යවරයා කියා සිටින්නේ තම ජීවිත පවා පරදුවට තබමින් මෙරට මාධ්‍යවේදීන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරන බවයි. ඔවුන් ඉටු කරන මෙම කාර්යභාරය වෙනුවෙන් ඉදිරියේදී නිසි ඇගයීමක් ලබා දීමටත් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමටත් ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කරන බවද කෙහෙළි රමුක්වැල්ල මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. සෞඛ්‍යංශය අවධාරණයෙන්ම කියනවා මේ වෛරසය කිසිම වෙලාවක විහිළුවට ගන්න එපා කියලා. අපි මේ වෛරසය විහිළුවට ගන්නවා නම් ඒ විහිළුවට ගන්නේ අපේම ජීවිතය බව හොඳට හිතට ගන්න. වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීම පාර්ලිමේන්තුවේදී අද සිදු කෙරුණා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට රජය නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිරාජ්‍ය මහත්මිය ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිවැරදිව නිසි වේලාවට ක්‍රියාත්මක කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් තවත් බැති අමතිවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. මාස 8ක් තිබ්බා. PCR යන්ත්‍ර ටික අනුමුම් කරන්න තිබ්බා. ICU අනන් ටික සකස් කරන්න තිබ්බා. ජංගම රෝහල් ජංගම රසායනාගාර ස්ථාපනය කරන්න තිබුණා. ඔබතුමිය එපයි 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 කියපු දේවල්. පාර්ලිමේන්තුව නොමග යවන මාස වෙන්ටිලේටර්ස් 200ක් ගිය මාසේ අපි අලුතෙන් ගෙනල්ලා බෙදුවා. ඊට අමතරව වෙන්ටිලේටර්ස් 600ක් තිබුණා. අපිට තිබුණ එක PCR ලැබ් එකයි. අද ලැබ් 26ක් හදලා තියෙනවා. පළවෙනි රැල්ල වෙලාවේ PCR ටෙස්ට් 250යි කලේ. අද 10000ක් කරනවා. ආණ්ඩුවක් විදියට කරන්න තියෙන දේ කරලා තියෙනවා කතානායකතුමනි. PCR අපි මාර්තු මාසේ 2500යි අප්‍රේල් මාසේ අපි 20000 දක්වා වැඩි වෙනවා මැයි මාසේ වෙද්දී අපි 43000 දක්වා වැඩි කර ගන්නවා ජූනි මාසේ වෙද්දී අපි ඒක 44000 දක්වා වැඩි කරගෙන ජූලයි මාසේ 53000යි අගෝස්තු මාසේ වෙද්දී 88000යි සෙප්තැම්බර් මාසේ 81000යි අපි ඔක්තෝබර් මාසේ වෙද්දී 226000 කුලේ ඉඳලා ගත්තොත් අපි 10 ගුණයක් ආණ්ඩුවක් විදියට තිබ්බ ධාරිතාවය එකට 10කින් වැඩි කරගෙන තිනවා ලංකාවේ මේ වෙනකොට රෝහල් වල තිබිය යුතු මට්ටමින් වෙන්ටිලේටර්ස් ප්‍රමාණය තියෙන බව දන්වන කැමැති තවත් දින දෙකකින් පමණ ඉක්මනින් පරීක්ෂණය කරගන්න පුළුවන් පරීක්ෂණ පහසුකම අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා දින 5ක් වගේ ඇතුළත සාමාන්‍ය විදියට පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් වෙයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක එතකොට දවසකට විශාල ප්‍රමාණයක් පරීක්ෂණ කටයුතු කරන්න පුළුවන් වෙයි කොරෝනා වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු සිදු කළ ආකාරය විවේචනය කරමින්ද සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වුවා. ඊට අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නාරච්චි සහ අලි සබ්‍රියාන මහත්මහත්මින් පිළිතුරු ලබා දුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා කොරෝනාවෙන් මරණයක් සිදු වෙනකොට ඒ අදාළ පාර්ශවවල කැමැත් අකමැත් අනුව භූමිදානය කරන්න පුළුවන් ආදාහනය කරන්න පුළුවන් කියලා. පුච්චන එක පාප කර්මයක් ඒ ආගමේ. නමුත් ඊටමත් අන්තවාදී තීන්දුවක් ගත්තා. සෞඛ්‍ය සේවයේ විශේෂඥයන්ගේ දීපු උපදේශය අනුව තමයි මේ වෙලාවේ තීන්දුව ගත්තේ අපිට ඕන විදියට නෙමෙයි තාක්ෂණික නිර්වචනයක් අනුව. හරි බොහොමයි. ඒක ඊළඟට වෙනස් කරනවා නම් අපි ආයෙ බල්ල කරනවා. ගරු ඇමතිතුමිය එසේ කතා කරත් අලි සබ්රි මැතිතුමා කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමගේ හෘද සාක්ෂිය දන්නවා මොකද්ද සත්‍යය මොකද්ද අසත්‍යය කියලා. අපි හැමෝම දන්නවා කොවිඩ් කියන්නේ ඊටමත් අභියෝගාත්මක රෝගයක්. මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම. අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවායි කියලා ඔය භූමි දානය කරන එක පිළිබඳව. ඔය කතා කරපු ડોක්ටර්ස්ලා 3 දෙනාත් එක්ක තවත් විශිෂ්ට ගණයේ වෛද්‍යවරු රාශියක් ගිහිල්ලා වෛද්‍ය කණ්ඩායමක් හම්බු වෙලා මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන්නයි කියලා අපි ඉල්ලීමක් කරා මාස 6කට ඉස්සෙල්ලා. විද්‍යාත්මක වුණට බයක් තිබුණා ඉදිරියට මොකද වෙන්න කියන එක. අපිට කිව්වා මාස 6කින් නැවත මේක සලකලා බලනවායි කියලා. ඒ සම්බන්ධයෙන් නැවතත් කටයුතු කරගෙන ඉන්නවා. එහෙනම් මේක දේශපාලනය කරන්න හොඳ නැහැ. මේ දේශපාලනය කරන්න ගියොත් එම අපි එකිනෙකාට විරුද්ධව මිනිස්සු දාන්න හදනවා. කරුණා කරලා අපිට ඉවසලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේක මානුෂිකව බලන්නයි කියලා කාරුණිකව ආයෝජනය කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ටාස විශාල ප්‍රමාණයක ඇඳුර නීතිය දාලා ඒවා වහලා දෙනවා. රුපියල් 5000 දීමනාව කිසිවෙකුට ඒ ප්‍රදේශයේ ලැබෙන්නේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීතුමා ඊයේ ඉඳන් රුපියල් 10000 බෙදනවා ආහාර බලු 5000 බැගින්. රුපියල් 5000 දීමනාව අගමැතිතුමා එක්ක සාකච්ඡා කරලා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඒකත් ලබා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. ජාතික ආපදා කළමනාකරණ සභාවක් කියලා එකක් තියෙනවා. මේ සභාව පිහිටුවීම පිළිබඳව අගමැතිතුමා කඩිනමින් කටයුතු කරලා විපක්ෂයටත් මේ කාර්යභාරය ඇතුළත් වීම සඳහා ඉඩකඩ ලබා දුන්නා නම් මේක ජාතික ව්‍යසනයක් හැටියට ඒකේ සහභාගීත්වය අපටත් ලබා දෙ හැකියි කියන එක පිළිබඳව පොඩ්ඩක් අවධාරණය කරන අපි. එවැනි ජාතික ව්‍යසනයක් හමුයි අපි එකිනෙකා දෝෂාරෝපණය කරගනිමින් එකිනෙකාට බැනවදිමින් ඔහේ ගත කරන්න නෙවෙයි මා හිතනවා
අපි තෝරාපත් කරලා ඉවලා තිබෙනවා මේ තත්ත්වය හමුවෙත් අපි බෙදෙනවා නම් දේශපාලන සූදුවක යෙදෙනවා නම් කිසිසේත්ම යුක්තිසහගත නැහැ මේ තත්ත්වෙන් පාලනය කර ගැනීම සඳහා අපි හැම දෙනාගේම මැදිහත් වීම දායකත්වය ලබා දෙන්න ලෑස්ති දිවයිනේ පොලිස් වසම් රැසකට තවදුරටත් නිරෝධායන ඇඳුර නීතිය ක්‍රියාත්මක වෙනවා ප්‍රදේශ කීපයක් තවමත් හුදෙකලා කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ බස්නාහිර පළාතේ පොලිස් වසම් 112ක නිරෝධායන ඇඳුර නීතිය මේ වන විට ක්‍රියාත්මක වෙනවා කුලියාපිටිය හා ඇහැලියුගඩ යන පොලිස් බලපදේශවලට මෙන්ම කුරුණෑගල පොලිස් බලපදේශයේ කුරුණෑගල නගර සභා සීමාවටද නිරෝධායන ඇඳුර නීතිය පනවාති වෙනවා ගිරිවුල්ල මාවනැල්ල හෙම්මාතගම බුලත්කොහුපිට යන පොලිස් වසම් හතරමින්ම කෑකල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇඳුර නීතිය කඩ කළ පුද්ගලයන් 180 දෙනෙකු හා වාහන 25ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා තොග වෙළඳාම වෙනුවෙන් පමණක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. කෙසේ වුවද වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ ලබන නම් වන සඳුදා විවෘත කිරීමට තීරණය කෙරුණා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් මෙම මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. හෙට දවසේ අපි මේකේ ඉන්න සියලුම ව්‍යාපාරිකයන් සහ ඒ වගේම බඩු බාන මෙතන දෙන සියලුම දෙනා 340ම PCR පරීක්ෂණයට හෙට ලක් කරනවා. සිකුරාදා වෙනකොට මේ වාර්තා සියල්ලට ආපුවම අපි සෙනසුරාදා විෂ බීජකරණය කරලා මෙතන සිල්ලර විකිණීමක් කරන්නේ නැහැ. වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ සදුදා ඉඳලා තුග වශයෙන් ලබා ගන්න මෙහෙයුම් අපි ආරම්භ කරමු. ඇඳිර නීතිය පැවතියද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජයේ පියවර ගෙන තිබෙනවා. එමින්ම එක් ආයතනයකට වාහන 15ක් සඳහා බලපත්‍ර නිකුත් කර සුපිරි වෙළඳ සංකීර්ණද විවෘත කරමින් භාණ්ඩ බෙදා හැරීමට තීරණය කෙරුණා. ඖෂධ අලෙවිසැල් ඔන්ලයින් ක්‍රම යටතේ පවත්වාගෙන යාමේ හැකියාවද පවතිනවා. ඇඳිර නීති බලපත්‍රයේ ලෙස ආයතනික හැඳුනුම්පත භාවිත කිරීම සඳහා ආයතන 103කට අවසර ලබා දී තිබෙනවා. එමින්ම නීතිචවරුන්ට තම නිල ඇඳුමින් ගමන් කිරීමෙන් හෝ නිල හැඳුනුම්පත භාවිත කිරීමෙන් ගමනාගමන අවසරය ලබාගත හැකි. කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා තොරතුරු විමසීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට අදාළව මෙම කර්මාන්ත ශාලා ආයතන පවත්වාගෙන යාම පිළිබඳව 0111 59 78 742 745 748 යන දුරකථන අංක වලින් විස්තර ලබා ගන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා 0111 59 78 711 යන දුරකථන අංකයෙන් විස්තර ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ සඳහා 0111 58 11 356 යන දුරකථන අංකයෙන් විස්තර ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. යම් කිසි ආකාරයක නිෂ්පාදනයට දීවර කර්මාන්තයට කෘෂි කර්මාන්තයට වැවිලි කර්මාන්තයට ඉදිකිරීම් වලට සම්බන්ධ ආයතන එම දුරකථන අංක වලට කතා කර විස්තර ලබා ගන්න. විශ්‍රාම වැටුපා අනිකුත් දීමනා කෙවීම තැපල් කාර්යාලයමකින් සුපුරුදු පරිදි සිදු කරනවා. එම තැපැල්පතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව අපි අනුමැතිය ලබා දී තිබෙනවා. දැන් ඉදිරියේදී විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කරනවා තැපැල් කාර්යාල මගින්. ඒ වගේම වෙනත් ආකාරයක දීමනා විශේෂයෙන්ම ගොවි විශ්‍රාම වැටුප්, දීවර විශ්‍රාම වැටුප් රජයෙන් ලබා දෙනු ලබන අනිකුත් සහනාධාර රෝගී දීමනා මේවා ගෙවනු ලබනවා. මේ ගෙවනු ලබන අවස්ථාවක ඇඳිර නීතිය තියෙන ප්‍රදේශයක වුවත් යම් කෙනෙකුට විශ්‍රාමික හැඳුනුම්පත එමත් නැත්නම් අදාළ දීමනා ලැබෙන කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් තැපැල් කාර්යාලයක් ඒ වගේම අදාළ මූල්‍ය ආයතනයක් වෙත ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. රටවැසියන්ට හා ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සංවිධානය කෙරෙන ITN විශ්ව ආශිර්වාද හෝරාව ලබන 7 වනදා පැවැත්වෙනවා.
කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට මෙන්ම ලෝකවාසීන්ට සහනයක් ප්‍රාර්ථනා කරමින් මෙම විශ්ව ආශිර්වාද පූජාව පැවැත්වීමට කටයුතු ද තිබෙනවා. ITN මාධ්‍යාලය සංවිධානය කරන මෙම පූජාවේදී සෑම ආගමිකයෙකුටම තමන්ගේ ආගමිට අනුව ආශිර්වාද සිදු කළ හැකි. ලබන 7 වනදා පසුරු 5 සිට 6 තේ දක්වා මෙය සජීවීව ස්වාධීන රූපාණිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු ද තිබෙනවා. නවගම දේවාලයේදී සත්පත්තිනි වෑනියන්ට බාරවීම මෙහිදී සිදු කෙරෙනවා. සෑම ආගමිකයෙකුටම මෙම වේලාව තුලදී සිය නිවසේ සිට ආශිර්වාද පූජාවට එක්විය හැකි. බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික පුද පූජාවන් මේ අනුව සිදු කිරීමටද නියමිතයි. එය ඉතා කාලෝචිත සත්ක්‍රියාවක් බවයි ආගමික නායකින් පෙන්වා දෙන්නේ. ජාතික වගකීමක් හැටියට ස්වාධීන රූපවාහිනී ආයතනය විශ්ව ආශිර්වාද හෝරාව නමින් නම් කරලා සියලුම සිද්ධාස්ථානවල ඝණ්ඨානාද කිරීමත් බෞද්ධ ක්‍රිස්තියානි හින්දු ඉස්ලාම් ආදී ආගම් ભેදයක් නැතුව සියලු දෙනාටම තම තමන්ගේ නිවෙස්වලට විලා පහනක් දල්වලා තමන් අදහන ආගම අනුව තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය විශ්වයට මුදා හරින්න කියන කාරුණික ඉල්ලීම කරනවා ඒ සඳහා ඔබත් පෙළ ගැසෙන හැටියට ඉතාම කාරුණිකව මෛත්‍රී සහගතව ඉල්ලා සිටිනවා සෑම විහාරස්ථානයකම සෑම ගෙදරකම සෑම බෞද්ධ සිද්ධස්ථානයකම ඒ වාසය කරන ගිහි පැවිදි හැම දෙනා විසින්ම එක විට මේක සිද්ධ කළොත් ඉතාම උතුම් වෙනවා ගෙවල් වල පුනරුවන් වෙනුවෙන් පහන් තබන්නට ITN ආයතනයෙහි බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරලා රටට ඇති වුණ මේ ව්‍යසනය දුරු කරන්නට කෙරුවන් පිහිටල වේවා කියන ප්‍රාර්ථනයත් නිතරම අපි හැම දෙනා තුළම තියෙන්නට ඕන. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙත යොමු වෙමින් අපේ ආඥාවෙන් අපි උන්වහන්සේට කන්න ලව් කර ඉල්ලීම් කරමු. අනිකුත් ආගමිකයන් සියලු දෙනාම සමග අප මේ නගන කන්න ලව්ට සවන් දීලා අපට මේ ව්‍යසනයෙන් ගොඩ එන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලබා දෙන්න කියලා. ඉටි පහනක් හෝ පොල් තෙල් පහනක් හෝ දල්වලා පහන් සිතින් මේ අදහසට හවුල් වෙන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දේවස්ථානවල සීනුව නාද කරලා ඒ සහභාගීත්වය දේවස්ථාන මට්ටමින් අපට ලබා දෙන්න කියලා මම විශේෂාකාරයෙන් ඉල්ලා සිටිනවා. මෙම ආශිර්වාදාත්මක පුණ්‍යක්‍රියා සම්භාරය කිසිඳු මහජන සහභාගීත්වයකින් තොරව සිදු කෙරෙන බැවින් නිවසේ සිට නොවැම්බර් 7 වෙනි සෙනසුරාදා සවස 5ට ITN විශ්ව ආශිර්වාද හෝරාව සමග ආධ්‍යාත්මිකව එක්වී කොවිඩ් වසංගතය අපේ මව්බිමින් සහ ලෝකයෙන් දුර වේවායි ප්‍රාර්ථනා කරමු. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය අවම මූලික සුදුසුකම් ඇතුළත් ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමි වුණා. එය අනුව උසස් පෙළ විභාගයේ අදාළ විෂයධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ගැසට් නිවේදනයෙහි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය ජේල් පිරිස හා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් අදහස් පළ කළා. මේ රටට ආඩම්බර වෙන්න පුළුවන් අපේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය නිපුණත්වය පිළිබඳව. ඒක කිසිය දියාරු නොවන විදියට අපි ඒක රැක ගන්න ඕනේ. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේ අවම ප්‍රවීතියෙන් මේ ගැසට් පත්‍ර දෙකකට ඇතුළත් කළා තිබෙන්නේ. අධ්‍යාපන මට්ටම සුරක්ෂිත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද මේ ගැසට් පත්‍ර දෙකට පක්ෂභේදයෙන් තොරව පූර්ණ සහයෝගය ලබා දෙන්නයි කියලා මා ඉතාමත් ඕනෑකමින් මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. අද මේ ප්‍රගතිශීලී රජයට පුළුවන් වෙලා තියෙනවා වෛද්‍ය අධ්‍යාපනයේ ආවම ප්‍රමිතිය පළවෙනි වතාවට නීතිගත කිරීම සඳහා. මෙය මූලික වශයෙන් වැදගත් වෙන්නේ විදේශගත වෙලා වෛද්‍ය උපාධිය අරගෙන ලංකාවට පැමිණෙන අය සම්බන්ධයෙන්. උසස් පෙළ එෆ්සා මාර්ථ තියෙන අය පවා මුදල් බලයෙන් විදේශගත වෙලා ඇවිල්ලා ලංකාව තුළ වෛද්‍යවරු හැටියට ක්‍රියා කරන අවස්ථාව. පහුගිය වසර කිහිපයක කාලේ මේ ක්‍රියාව සංවිධානාත්මක විදියට සිද්ධ වුණා. ඇත්ත ඒ සියල්ල මගහැරෙනවා. C2S1 ආවම ප්‍රමිතිය හැටියට අද සිට නියම වෙනවා. මේ අතර වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළත් කිරීමේ අවම සුදුසුකමට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව තිස්සමහරාමේ අද පැවති මාධ්‍ය හමුවකදී විරෝධය පළ කළා. අපි වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය සභාවට
බලපෑම් කරා මේක වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන්න ඕන ඒ ගැසට් කරනවා නම් ඒක නිර්ණායක වෙන්න ඕන අවම වශයෙන් B3 මට්ටම ඒ B3 මට්ටම පහළට දැම්මේ එහෙනම් C2 S1 බවට පරිවර්තනය කරමින් මේ කරේ අර විදේශගත වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා කරපු ඒ විදේශ ජාවාරම මෙහෙවන පිරිසකගේ වුණාමද උසස් අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය සඳහා යොමු වෙන දරුවන් හැකගෙන තියෙනවා අද රටේ ප්‍රමිතිය අනුසුසුකම් සහිත සිසුන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙලා තමයි වෛද්‍ය උපාධියක් හදාගලා ක්ෂේත්‍රයට ආවට පස්සේ ඒ පරමාර්ථ ඉෂ්ට වෙන්නේ නැහැ ඒ ප්‍රමිතිය හැකෙන්නේ නැහැ රටක් වශයෙන් හොඳ ප්‍රමිතිගත වෛද්‍ය සේවයක් තිබුණා ඒ නැති වෙලා යනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා කෙටි කලකදී අති සාර්ථක ගමනක් පැමිණීමට මුල් වූයේ එම පෙරමුණේ නිර්මාතෘ බැසල් රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා බැසල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ අතර අමාත්‍ය මහින්ද අමරවිර මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා මේ පොදු ජන පෙරමුණ කියන මේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරයේ තාම කෙටි කලකදී තුනෙන් දෙක බලයක් ගන්නට තරමට මේ පක්ෂ ශක්තිමත් කරන්නට මුල් වෙච්ච නිර්මාතෘවරයා වසිල් රාජපක්ෂ කියලා අපි කියන්න ඕන පිළිගන්න ඕන මේ රටේ ආර්ථික ජයග්‍රහණ කිරීම සඳහා මහින්ද රාජපක්ෂ කියන අපේ ආදරණීය නායකතුමාට උදව් වුණේ එවකට ආර්ථික සංවර්ධන මැති වසිල් රාජපක්ෂ මහත්මයා වසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට එනවද නැද්ද කියන එක එතුමාගේ තීන්දුවක් මේ රටේ බහුතරයක් ජනතාව එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආර්ථික සංවර්ධන අංශයට හයියක් දීම සඳහා යම් වගකීමක් බාරගනී කියලා බලාපොරොත්තු ඉන්නවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ ආවට ප්‍රශ්නයක් නැහැ මම නම් කියන්නේ එතුමන් ඉතින් මේ ආණ්ඩුව බලයට පත් කරන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි විශාල කාර්යභාරයක් කරේ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ එකතු කරගන්නත් එතුමා මහන්සිච්ච කෙනෙක් එතුමා තාම එනවා කියලා පාර්ලිමේන්තුවට කිසිම ආකාරයක ප්‍රසිද්ධිය කියලාත් නැහැ පෞද්ගලිකවත් හෝ අපිට දැනුම් දීමක්වත් නැහැ මේ අද පාර්ලිමේන්තුව වෙනවා කියලා නිස්සෙල්ල කියලා දුන්නේ මම දැක්ක සමාජ මාධ්‍ය ජාලාවල එහෙම එන්න බෑ පැයක් දෙකක් ඇතුළත වරුවක් ඇතුළත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පානදුර මොහොතු තීරයට පැමිණි තල්මසුන් 4 දිනක හා ඩොල්ෆින් සත්වේ කූපිය ගොස් තිබෙනවා තල්මසුන් 100 දිනක පමණ නිරූපත්‍රිතව ගැඹුරු මොහොතට රැගෙන යාමට හැකි වුණා මියගිය තල්මසුන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුණා තල්මසුන් 100කට අධික සංඛ්‍යාවක් නිරූපත්‍රිතව නැවත ගැඹුරු මොහොතට රැගෙන යාමට නාවික අමුතාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම හා ප්‍රදේශවාසීන් කටයුතු කළා. ඊයේ රාත්‍රියේ පුරා එම මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. අමාත්‍ය සීබී රත්නායක රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකුණේන මහතුරුන්ද තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පානදුර වෙරළ තීරයට පැමිණ සිටියා. මියගිය තල්මසුන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අත්තිඩිය වනජීවි රැඳු මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය සුහද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර වෙරළ තීරයේදී පැවැතුණා. දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ අසාමාන්‍යතා දැක්කා. ඒ සාම්පල් ලබා ගත්ත ඒවා පරීක්ෂණාගාරවලට යොමු කරනවා. ඉදිරියේදී මරණයට හේතුව මොකක්ද කියලා අපිට ඒවෙන් අනාවරණය කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ සත්තුන්ගේ සාමාන්‍ය චර්යාවේ දෙයක් තමයි මේ රංචුවේ කොටසක හරි එක සතෙකුට හරි මොකර අසාමාන්‍යතාවයක් ඇති වුණොත් රංචුවේ සියලුම දෙනා ඒ තැනට ඒකරාශී වීම ඒ අනුව තමයි මේ මෙතෙන්ට විශාල වශයෙන් තල්මසු ඒකරාශී වෙන්නේ නැති කියලා හිතනවා මෙම තල්මසුන් සම්බන්ධයෙන් සත්ත්වවේදීන් දක්වන්නේ මෙවැනි අදහසක් ඊයේ හවස පානදුර වෙරළේ සත්තු 60 දෙනෙක් විතර ගොඩ වුණා සාමාන්‍යයෙන් මේ සත්තු පයිලට් වේල්ස් කියන්නේ ගොඩක් සෝෂල් ඇනිමල්ස් ඒ කියන්නේ පවුල් රංචු හැටියට තමයි ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ යන ගමන් වෙරළට ගොඩක් ලඟ වුණොත් ඒ කියන්නේ රැල්ලකට අහුලා ගොඩ පැත්තට තල්ලු වුණොත් එක්කෙනෙක් නෙමෙයි තල්ලු වෙන්නේ ඔක්කොම ලතල්ලු වෙනවා ඒකයි මෙතන වෙලා තියෙන්නේ ගැඹුරු නැති වතුරේ ඒගොල්ලන් රැඳෙන්න හරි අමාරුයි මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන්ද අප විමසීමක් කළා මේ සතුන් තමන්ගේ දිශානති හොයාගන්න ඒ වගේ තමන් ගමන් මාර්ග හොයාගන්න සහ තමන්ගේ ආහාර හොයාගන්න කට ශබ්දය තමයි භාවිත කරන්නේ මොහොතදී වෙනත් ඉතාමත් අධි ශක්තියක් තියෙන සහ ඒ වගේම අධි සංකේතයක් තියෙන ශබ්දයන්ට නිරාවරණය වීමෙදී මේ තත්වයෙන් මේ සතුන් දරාගන්න බැරි තත්වයකට පත් වෙන පුළුවන් ඒ අවස්ථාවේදී මේ සතුන් එම තියෙන අතීත තත්වයෙන් සහ එම අමාරු තත්වයෙන් බේරීම සඳහා මොහොතේ දියමට කිමිදීමට උත්සාහ කරනවා අපි විසින් කරන ලද යම් කිසි වැඩිපුර ශබ්ද දූෂණයක් මොහොතේ ඇති කිරීම තමයි මේකට හේතු වුනේ මේ සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ ශබ්ද දූෂණය තත්ත්වය අඩු කිරීම කරන්න පුළුවන් අන්න ක්‍රියාමාර්ග ගැනීම තමයි මේ මේ තත්ත්වය හරහා අපිට මේන් ලබා ගන්න පුළුවන් හොඳම පාඩම වෙන්නේ. ස්වාධීන රූපයේ සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මීළඟ ප්‍රධාන පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න.
Thank you.